වෙනවා. ඒ තමයි මේ මේ ඔබතුමා ඉටු කරන්නේ ජාතික මෙහෙවරක්. සමහර වෙලාවට සමහර පාර්ශව අපිට සම්බන්ධ කරගන්න බැරි වෙන වෙලාවට ඔබතුමත් එක්ක තමයි මේ තොරතුරු බෙදා හදාගන්නේ. ඒ නිසායි මම උදෑසනම කිව්වේ අපි දැනගෙන හිටියා ඔබතුමා රාජකාරී කටයුතු සඳහා තමයි පහුගිය දින කීපෙම එළි සිටියේ කියලා. ඒකයි මම මේ මතක් කිරීම කළේ. හොඳයි ඔබතුමාට අවස්ථාව. ඔව් රංගන, අද දිනේදී ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුළ කොයි දාසාදී තියන් 373 දෙනෙකු වාර්තා වුණා. ඒ 373න් 369ක්ම වාර්තා වුණේ රංගන මේ පොකුරෙන් 4 දෙනෙක් පිටරටවල් වලින් ආපු අයවලුන්. ඒ 369න් 271ක්ම වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒත් එක්කම 48ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ 12 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වශයෙන් තමයි මුළු ශ්‍රී ලංකාවෙම අනිකුත් පුසුළු සංඛ්‍යාවන් 10කට අඩුවකට දක්වන්නේ. එතකොට මේ 271කින් කොළඹ වාර්තාවන 271කින් 230ක්ම වාර්තාවන්නේ මේ කොළඹ නගර සභා සීමාවෙන්. ඉතුරු අයවලුන් මොරටුවෙන් 10 දෙනෙක් ආදී වර්ෂයෙන් වාර්තා වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම බැලුවොත් අපි මේ 48ක් 46ක් වාර්තාවන ගම්පහ දිස්ත්‍රික්කයේ වාර්තාවන්නේ මේ වත්තල සදාන මහභාගේ පෑලියගොඩ කියන ප්‍රදේශයෙන්, ගම්පහ දිස්ත්‍රික්කයේ දකුණු ප්‍රදේශයෙන්. ඉතින් මේක හේතු වෙලා තිබෙන්නේ ඔබ දන්නවා අපි මිනුවන්ගොඩ පොකුර කෙසේ හෝ අපි 3106කින් පාලනය කරද්දී මේ පෑලියගොඩ වෙළඳ සංකීර්ණය හා සම්බන්ධ වෙච්ච සංඛ්‍යාව 9120ක් දක්වා ආසාදිතයන් ඊයේ වෙද්දි හොයාගන්න ලබනවා, තුන් ගුණයක් වගේ. ඉතත් හේතු උනේ මේ ඔබ දන්නවා කොළඹ මේ මත්සිවල සංකීර්ණ පෑලියගොඩ තමයි මුළු රටටම බෙදන්නේ විශාල ප්‍රධානම සංකීර්ණයක්. ඒ සංකීර්ණ තුලත් ඔවුන් ඉන්නේ බොහොම අයවලු සම්බන්ධ වෙන්නේ මේ කොළඹ උතුර නගර සභා සීමාව සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ දකුණු කොටස. ඉතින් ඒකින තමයි තවමත් මේ ප්‍රදේශවල තිබෙන්නේ. ඔබ දන්නවා ආසාදිතයෙක්ගෙන් ආසාදිතයකට යාම හැකියාවත් එක්ක මේ කාලයක් ගත වෙලා තිබෙනවා. මේ ආකාරයෙන් 9120ක් ආසාදිනේ වෙලා තිබෙනවා. දැන් ඔබ අහපු ප්‍රශ්නේ ගත්තාන් පස්සේ දැනට ඊයේ මම කිව්වාගේ 230ක් කොළඹ මේ නගර සභා සීමාවෙන් තිබෙනවා.